ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබෙක් වන්නේ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පුතා රිමාන්ඩ් වෙද්දී අරුන්දික ඇමතිකම අත්හරි රුපියල් බිලියන 85කින් ගම සංවර්ධනය කරන වැඩ ලක්ෂයක් ඇරඹේ නාමල්ගේ කියා යහපාලකයන් හංගඩු ගැසූ ලැම්බෝගිනියේ අයිතිකරු හමුවේ බූස්තරය විදගත්ොත් 90%කින්ම කොරෝනාවෙන් බේරෙන්න පුළුවන් බවත් හෙළිවේ පෙම්පල හිලව්වක් නිසා CNN ලොක්කාටත් පුටුව අහිමි වෙයි සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන අයවැයින් වැඩ ලක්ෂ්‍ය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දීපව්‍යාප්තව අද ආරම්භ වුණා. මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. නැවතත් අරමුණු නැවතුණු අරමුණු කවදත් දිනුවේ සවිමත් පෙරමුණු 2022 වර්ෂයේ සඳහා ඉදිරිපත් කළ අයවැය විශාලතම ව්‍යාපෘතිය අයවැයෙන් වැඩ ලක්ෂ්‍ය ග්‍රාමීය සංවර්ධන වැඩසටහනයි. දෙවෙනිපුර සියලුම ග්‍රාම නිලධාරි කොට්ටාස ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම එහි අරමුණයි. රජයේ ඊට වැය කරන මුදල රුපියල් බිලියන 85ක්. ග්‍රාමීය යටිතල පහසුකම් පරිසර සහ තිරසර සංවර්ධනය මින් සිදු කෙරෙනවා. දෙවෙනිම ආවරණය වන පරිදි ප්‍රධාන ස්ථාන හතරක් මූලික කර ගනිමින් සමාරම්භක උත්සවයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. කලුතර වේලාපුර දුම්මල මෝදර ඇල ප්‍රතිසංස්කරණය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතින්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කිලෝමීටර 10.5ක මෙම ඇල මාර්ගයෙන් ග්‍රාම නිලධාරි වසම් 20ක් ආවරණය වනවා. කුරුණෑගල නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ඉබ්බාවල මෙල්ලකුට ග්‍රාම සේවා වසමේ ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීමට මූල්‍ය ප්‍රතිපාදන සහ උපකරණ ඇතුළු මෙවලම් ලබා දීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මිනුවන්ගුඩ විතානමුල්ල ප්‍රදේශයේ අලවි මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වැය කිරීම මුදල රුපියල් ලක්ෂ 65ක්. කොළඹ තිබිරිගස්සය අය 465 වත්තට ගමන් කරන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමද ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය යටතේ සිදු වුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වන ආකාරය මුදල් අමාත්‍යංශයේ සිට නිරීක්ෂණය කළා. මෙම වසර අවසානයේට පෙර මෙම සියලු ව්‍යාපෘති නිම කිරීම රජයේ සැලසුමයි. ව්‍යාපෘති සියල්ල අවසන් වන තෙක් පසු විපරමක්ද සිදුවන අතර සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම ව්‍යාපෘතිවල මූල්‍ය බලය පැවරෙනු ඇත. අයවැයෙන් වැඩ ලක්ෂ්‍ය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවව විකාශය කෙරුණා. එය මුදල් අමාත්‍යවරයාගේ විශේෂ ඇගීමටද ලක් වුණා. මේ වැඩසටහන ආරම්භ වුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බදුලු දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ගිහිල්ලා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහන යටතේ ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන් එතුමාම විමසීම් කරා. ඒ අනුව අයවැය ලේකණෙන් අපිට හැකියාව ලැබුණා මේ රටේ සියලුම ග්‍රාම සේක වසම් 14021 තුලම කරන මේ වැඩසටහන අද සාර්ථකව ආරම්භ කරා. අපි මේක අභියෝගයක්, මේක මාස 12ක් ඇතුළත අපි අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. මේ සාර්ථක කර ගැනීමට සියලුම ජනමාධ්‍යවලිනුත් අනිත් ප්‍රජා නායකයෙකුනුත් ඉල්ලනවා මේ ගැන අවධානයෙන් ඉඳලා මේ කටයුත්ත සාර්ථක කරගන්න ඉෂ්ට කරගන්න කියලා. මේ වැඩසටහන සජීව විකාශනය කරපු ITN ආයතනයටත් අපේ අමාත්‍යංශෙත් මගේත් පෞද්ගලික ස්තුතිය පුද කරමින් මේ වසංගතය තුල උනත් විශාල පස්වැදෑරුම් සංවර්ධන ව්‍යාකෘති ක්‍රියාත්මක කරන අතර ගම්මට්ටමේ වැඩසටහන් මේ තුලින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අයවැයෙන් වැඩ ලක්ෂයක් ජාතික සංවර්ධන වැඩසටහන යටතේ නුවරඑළිය සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ අමාත්‍ය සීබී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. උඩවෙල ප්‍රදේශයේ බහුකාර්ය ගොඩනැගිල්ලට සහ ජලජීවී වගා මධ්‍යස්ථානයකට මෙහිදී මුල් කළ තිබුණා. රත්නපුර කිරියැල්ල දේවරක්කිත ප්‍රාථමික විද්‍යාලයේදීද අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන පැවැත්වුණා. ඒ පවිත්‍ර වන්‍යාරච්චි වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
කඹුරුපිටිය කරපුටුගල උතුර සහ කරපුටුගල දකුණ යන ග්‍රාම සේවා වසම් වෙනුවෙන් සේවා පියසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය දළ සලහපිරිම මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊ අයවැයෙන් වැඩලක්ෂයක් වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ලෙසින් ගල් දිස්ත්‍රික්කයේ තුල නව ව්‍යාපෘති 6404ක් ආරම්භ කිරීමට නියමිතයි. මෙහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කෙරුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බූපේ පෝද්දල පේෂකර්ම නිෂ්පාදන ගම්මානයේදී. අයවැයෙන් වැඩලක්ෂයක් වැඩසටහන යටතේ ගාල්ල ගින්තොට තුන්මහල් විහාරස්ථ දහම් පාසල සඳහා තුන්මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණා. ඒ දකුණු පළාත ආණ්ඩුකාර ආචාර්ය විලේ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජකීය ඔබේසේකරපුර සිරි පැරකුම් විදුහලට ඩිජිටල් තාක්ෂණයේ ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අයවැයෙන් වැඩලක්ෂයක් යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේද සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීපන් මහතාද ඊට එක් වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේට රුපියල් මිලියන 1840ක සංවර්ධන ව්‍යාපෘති 1528ක් ක්‍රියාත්මක කරනවා. ලංකාපුර කිරිමැටිය ප්‍රදේශයේ ගොවීන් සඳහා වීවේලීමේ කමතක් ඉදිකිරීමේ කටයුතු රාජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. අරුන්දික ප්‍රනාන්තු රාජ්‍ය මාත්‍යවරයා සියමාත්‍ය දුරවලින් ඉල්ලාසුන බව අද ප්‍රකාශ කළා. රාගම වෛද්‍යපීඨයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ නිසි අයුරින් පැවැත්වීම සඳහා තමන් සිය අමාත්‍ය දුර්වලින් ඉවත් වන බවයි අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා සඳහන් කළේ. මේ අතර රාගම වෛද්‍යපීඨයේ සිසු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අරුන්තික ප්‍රනාන්දු රාජ අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු 7 දෙනෙකු ලබන 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන්ද සිල්වා මහතා අද නියෝග කළා. රාගම වෛද්‍යපීඨයේ සිසුන් පිරිසක් හා බාහිර පුද්ගලයන් කීප දෙනෙකු අතර ගැටුමක් ඇති වුණේ ඊයේ අලුයම් කාලයේදී. එම ගැටුමින් සිසුන් 4 දෙනෙකු තුවාල ලැබූ අතර එක් සිසුවෙක් තවමත් රෝහල්ගත ප්‍රතිකාර ලැබනවා. ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ රාත්‍රියේදී අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා වන KARJ ප්‍රනාන්දු පොලිසියට බහරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා. මෙම පහර දීම සඳහා පැමිණි බව සැලකෙන BMW වර්ගයේ මෝටර රථයද පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඊයේ උදෑසනයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන උසකරුවන් 6 දෙනාගෙන් 4 දෙනෙකු අද අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනු අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් අනෙක් 2 දෙනා අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. එමෙන්ම පොලිස් බහරටපත් වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාද අද අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනවා. යනෝසකරුවන් 5 දෙනා අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරටුවකට යොමු කරනු අතර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන්ද මෙල් මහතා නියෝග කළේ සකරුවන් 7 දෙනා ලබන 7 වනදාට එක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එමෙන්ම අද සන්ධ්‍යාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 3 දෙනෙකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනු අතර ඔවුන් එක් අයෙකුට රුපියල් 2000 බැගින් වූ මුදල් අපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ කටයුතු වලට සහයෝගය ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරය වලින් ඉවත් වන බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මම කිව්වා මේකේ පරීක්ෂණයක් කරන්න මේ පරීක්ෂණ ඉවරනකම් මම මගේ තනතුරු වලින් අයින් වෙන්නම් කියලා. මොකද සමහරක් වෙලාවට මේ තනතුරු තුළ බලපෑමක් කරන්න පුළුවන් බලපෑමක් වෙන්න පුළුවන් කියලා කාට හරි තේරෙන්න පුළුවන්. ඒක නිසා මම කල්පනා කරා අනිවාර්යයෙන්ම මගේ අමාත්‍ය ධුරයෙන් මම අයින් වෙනවයි කියලා. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමා සාධාරණ පරීක්ෂණයක් කරවලා මම වැරදි කාර්යයක් නම් මම මේ අමාත්‍ය ධුරය ආයේ කවදාවත් බාරගන්නේ නැහැ. මේ පරීක්ෂණ වලින් මම නිවැරදි තත්ත්වයටපත් වුණොත් මම හිතනවා මට ඒ නැවතත් රට වෙනුවෙන් මේ අමාත්‍යංශේ බාර අරගෙන වැඩ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙයි කියලා. රාගම වෛද්‍යපීඨයේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය විදින්නගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය නාම රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එක් රටක් තුල එක නීතියක් බිහි වෙමින් පවතින බවයි. එක රටක් එක නීතියක් කියලා මිනිස් ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු වෙන ඒ කාරණය අදයක වෙමින් පවතිනවා. ඒ හින්දා මම හිතන්නේ ඒ දරුවා යම් කිසි වැරද්දක් කළා තියෙනවා නම් ඒ වැරද්දල නිසි දඩුවම ලැබෙයි. මේ දරුවා නිර්දෝෂී නම් ඒ නිර්දෝෂීභාවයත් අධිකරණයේ මත ඔප්පු කරන්නේ දරුවට අවස්ථාව තියෙන්න ඕනේ. ඒ වගේම මේ සිද්ධියට හේතුුනේ මොකද්ද? මොකද සමහර තැන්වල කියවෙනවා මේක නවක වදයේ සම්බන්ධයෙන් කාරණයක් කියලා. ඉතින් නවක වදයේ කියන කාරණේදී අපි තාමත් දැඩි තීන්දුව ගත යුතුයි. මේ නවක වදයේ වළක්වන්න ගිහිල්ලා මර බලය පාවිච්චි කරන්න බෑ. මෙතර රාගම සිදු වූ සිද්ධියත් සමග රට තුල දැවැන්ත කතාබහක් ඇති වුණු චරිතයක් වුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පිළිබඳවයි. අද හරිත වැරදිද විශේෂාංගයේ මේ සම්බන්ධයෙන් ඍචුව ප්‍රශ්න කෙරුණා. අද හරිත වැරදිද විශේෂාංගයට අපි සම්බන්ධ කරගන්නේ අද ඉල්ලාස්වීම ලබා දුණු හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහත්මන්. රාජ්‍ය අමාත්‍ය
दूरे बलतल आयतु विदिट भाविता करने का हारे दे वैरा जी ये नंगे ये हम पाविता कर ले रिजु आहारी वाक्र आहारी मामे कर किसी में संबंध है ने साधारण निकर निकर नॉनी में एक वैरा दी के लम ही तरह मामा होयल बेलु हाम माटे दनगाने लबुना मिगुलु वाहन देख कर इधर वो दिन ना रुना हम हाथर दिनिक पास दिनिक तो मैं गिहल थी अब तुम आगे पाउद के लिए कार्य मंडले के निकोटिन दलती है ओ मागे रियदुर महात्मे इन दलती है ना इतने लोकम वैरा दे तो मैं पुलिस अंगदन अधिकारी वाहन या पाविच कर लेती ना कि एक लोक वैरा दखे ना मामा दाखी ना अब तुम आगे अनुदान मांग नेतु दी भाविता के निकल लेती परीक्षण या खारी टकर ला मागे अनुदान में किंगारी में किसी दलती ना कि लगभग मांगो हमें मागे तारतुरो ने मांगाई में ना किया पुता याना को अब तुम्हारे की हुए नेत मामे यान ने मेक रखे ला मामा दानो तुम आतर देने को गिर ला वो का मिस्त गान वे उठी का हाल रेंडे ना मैं आप याना के लगी वाना है मामा विन्ना पे हिटे मामा अनिवार्य कोला मटे ना बिल्ला मामे का हाथ ना अब तुम आदान ने मना याना माध्यम रात्रि गिर दी मांग इलाक दर्शन उदय तमाह देना करते समार माध्य वार्ता कर लाते बुने पेम्बतियक संबंधिंग उसी दियक मांगे पुता आट पेम्बतियक किन्ना हम कहने में विशिष्ट दाली पेम्बतियक ने ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ කතා කරලා ඔබට ජනාධිපතිතුමා මේ සිද්ධිය දන්නවා සම්පූර්ණයෙන්ම මුණ ගැහෙන්න කලින් ජනාධිපතිතුමා කිව්වද ඔබතුමාට ඉල්ලස් වෙන්න කියලා නෑ නෑ ජනාධිපතිතුමා මට එහෙම කිව්වේ නෑ ජනාධිපතිතුමා මුණ ගැහෙන්නයි කිව්වේ මම ජනාධිපතිතුමා ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් කරන්න මේ ඒ කියන්නේ පක්ෂයක් විදිහටද රජයක් විදිහටද සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ඔබතුමා ඉල්ලන්නේ රජයේ විදිහට හරි මට සාධාරණයක් වෙන්න නම් පරීක්ෂණයක් සිද්ධ වෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ බන්ධනාගාරය ආශ්‍රිත සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක ලෝහාන් රත්නවත්ත මහත්තයාට එහෙම පරීක්ෂණයක් කරනවා කිව්වා තාම එහෙම ප්‍රතිපලයක් නෑ ඇමතිකම හම්බුනේත් නෑ ඔබතුමාටත් එහෙම වෙයිද යන්න බෑ ඉතින් මේ පරීක්ෂණය හවර වෙලා ඔබතුමා නිවර්දිකාරය වුණොත් මේ පුතුයි මාය ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් වෙයිද මට දුන්නොත් මම මේක තවත් ඉස්සරහට දිනු කරනවා කියලා මම හිතනවා එක සිද්ධියක් මේක මීට කලිනුත් යම් චෝදනාවක් කියලා වුණා අර ප්‍රභු පරයන්තේ නෙතුනෝල් සම්බන්ධ පුද්ගලෙක් අරගෙන ආවා කියලා මම ගුවන්තර වලට යන්නේ මේ පුද්ගලයාවගෙන්ද නෙමෙයි එහෙම ගිහිල්ලා බෙල්ල තියන්න එහෙම කෙනෙක් එක්කලා එහෙම ආශ්‍රය කර දිනා නම් එහෙම ගිහිල්ලා මේ ලිපිට ගිහිල්ලා දැන් උනත් අහන්න පුළුවන් CID එකෙන් හරි ඉමිග්‍රේෂන් එකෙන් හරි මම ගිහිල්ලා අඩු ගන්න කිව්වද මෙයාව මේව කරන්න අද මේ පුටුවේ නැගිටලා ගිහිල්ලා හෙට ඉඳන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ මම සංවර්ධන කමිටු දෙක සභාවට ඒවා මට නැති වෙලා නැහැ ඒ සංවර්ධන කමිටු දෙක තුල විශාල මුදලක් රජය දීලා තියෙනවා ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධන දීවර වරායක් හදලා තියෙනවා මගේ ආසනෙ මම යෝජනා කරලා මම මේ දේවල් කරගෙන යනවා කනගාටුවක් නැතුව නෙමෙයි කනගාටුවක් තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් දරුවෙක් රිමාන්ඩ් වුණාම ඕනෑම තාත්තගෙන උනම් මගනට මේ කනගාටුව තියෙනවා මේ කනගාටුව මටත් තියෙනවා ඒ අය ජීවිත අත්දැකීම් ලබා ගන්න ඕන හරි වැරද්ද තේරෙන්න ඕන අත්දැකීම් ලබා ගන්න ඕන ඒ පැත්තෙන් මම හිත අදාගෙන ඉන්නේ පලත්හයක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හරිත කෘෂි කර්මාන්තයක් වෙනුවෙන් ගොවීන් දිරිමත් කිරීම සහ පලදායිතාව ඉහළ මට්ටමකට ගෙනීම සඳහා ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරි කෘෂි ව්‍යාපෘති යටතේ කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දීමට කටයුතු කෙරුණේ. ජනාධිපති කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්ුණා. අස්වනු සහ වල් නෙලීමේ යන්ත්‍ර, ගොයම් කැපීමේ යන්ත්‍ර, අත්‍රැක්ටර් ඇතුළු යන්ත්‍රෝපකරණ වර්ග 7ක් ඊට අයත් වුණා. උතුර උතුරු මැද නැගෙනහිර වයඹ ඌව සහ දකුණු පළාත්වලට අයත් දිස්ත්‍රික් 11ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47ක් වෙනුවෙනුයි යන්ත්‍රෝපකරණ බෙදා දීමට කටයුතු කෙරුණේ. ගය නාමල් රාජපක්ෂ ඇමතිවරයාට විරුද්ධව යහපාලන රජයේ සමිතී ලොකු චෝදනාවක් එළඹුණා. ඒ ලැම්බෝගිනියක් ගැන මන්ත්‍රී කෙනෙක් විලා හිටපු නාමල් රාජපක්ෂ ලැම්බෝගිනි ගත්තේ කොහොමද කියලා ලොකු ආන්දෝලනයකුත් ඇති කළා. ඔවුනජිත් 2015 මැතිවරණ ප්‍රතිපලයටත් ලැම්බෝගිනි කතාව ගොඩක් බලපෑවා. හැබැයි ඒ කරපු චෝදනාවන් වැරදි සහගතයි කියලා අධිකරණයේදී අද ඔප්පු වුණා. මේ වෙනකොට ලැම්බෝගිනියේ සැබෑ අයිතිකාරයටත් ලැබිලා තියෙනවා. අයිතාලිස මුදල් ලිපියමකින් ලබාගත් මෝටර් රථයක් නොවන බවට අධිකරණය හමුවේ කරුණු ඔප්පු වීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය එහි හිමිකරු වෙත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා. මෝටර් රථයේ හිමිකරු හර්ෂණ සිල්වා මහතා කියා සිටියේ තම මෝටර් රථය 100%ක්ම අබලන් වී ඇති බවයි. මේ යහපාලන ආණ්ඩුව පෞගිය කාලේ කොහොමද දේශපාලනඥයෝ තමන්ට විරුද්ධ මතවාදී ධර්ණ අය මර්ධනය කරන්න උත්සාහ කරපු ආකාරය. ඉතින් උත්සාහ කරේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ මේ කාර්යතය මිලදී ගැනීම සත්‍ය වශයෙන් කරපු එකක් නෙවෙයි මේක මේ ව්‍යාජව කරපු එකක් කියලා ඔප්පු කරලා නාමල් රාජපක්ෂතුමාගේ නම ගන්න තමයි උත්සාහ කරේ මේ සත්භාවයෙන් මිලදී ගත්ත මගේ සේවාදායකයන්ට කිව්වේ ඒක නම් කියන්න කියලා හැබැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එවකට පාර්ලිමේන්තුවේ වැටුප මත ණය මත ලබාගත් කාර්යතයක් ඒක මිලදී ගත්ත මගේ සේවාදායකයා ඒ මිලදී ගැනීම නීත්‍යානුකූලව සිද්ධ වුණා කියලා එහි කිසිම අයථා වශයෙන් මුදල් ලිපීමක් නොකරන ලද බව අද අධිකරණයට පැහැදිලිව ඔප්පු කරලා අද අධිකරණයේ ඒ සම්බන්ධයෙන් උදාහැරීම් කරලා කාර්යතය නැවත අයිතිකරුට උදාහැරීම් කරා.
මගේ කාර් එකට ලොකු අපරාධයක් කරේ මුදා හරිය 2018 එදා ඉඳන් අද වෙනකන් තාම හරියට ඒක හදා ගන්න බෑ මොකද එච්චරටම කාර් එක 100%ම සෞත් වෙලා තියෙන්නේ කාර් එකට වඩා කාර් එක නම් ප්‍රශ්නයක් නෑ වාහනයක් කියන දේ අද තියෙනවා හෙට නැති වෙනවා හැබැයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට දුන්න මානසික පීඩනය මගේ බිරිඳට දැඩි පීඩනයක් දුන්නා එයා ගැබෙනි මවක් වෙලා ඉන්න අවස්ථාවක එයාට දැඩි පීඩනයක් දුන්නා ඒ කාලේ මට ඒ පීඩනේ දරා ගන්න බැරුව මම වෙබ්සයිට් එකේ හිටපු උසස්ම නිලධාරියෙක්ගෙන් ගිහිල්ලා ඇහුවා ඔබතුමා ඇයි අපිට මට ඕන දෙයක් කරන්න මගේ බිරිඳට ඇයි මේ වගේ ඉන්න අවස්ථාවක මෙච්චර පීඩනයක් දෙන්නේ කියලා එතකොට එතුමා මට දීපු උත්තරේ තමයි ඔබතුමා මේකට නාමල් රාජපක්ෂ ඇමතුමාගේ නම කිව්වොත් නම් මේ ප්‍රශ්න ඉවරයි නේ කියලා ඉතින් මට තේරෙන්නේ නැහැ මගේ දෙයකට මගේ පවුලේ අයගේ සැනසීම සඳහා තවත් පුද්ගලයෙක්ගේ නමක් කියන්න මට බෑ එතුමා තව කීපු කතාවක් තමයි අපිටත් තේරෙනවා නමුත් අපිට කරන්න දෙයක් නැහැ හැමදාම උදේට රාජිත සේරාරත්න ඇමතුමා අපෙන් කතා කරලා අහනවා නාමල් රාජපක්ෂගේ නම ගත්තද කියන එක. එතකොට අපි දෙන්න උත්තරයක් තියෙන්න ඕනේ. ඉතින් මම හිතන් හිටියේ ඇත්තටම රාජිත් සේනාරත්න කියන්නේ දොස්තර කෙනෙක් කියලා. නමුත් මට දැන් පේන්නේ තියෙනවා එතුමා ලෙඩෙක් නැත්තම් මේ දොස්තරවරු කරන්නේ මිනිස්සුන්ට පිහිට වෙන එක විතරයි. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මින් ඉදිරියට තමුන්ගේ දේශපාලන වාසිතකා මිනිස්සුන්ට කරදර කරන්න පාගිනේ. වසර 74ක නිදහසේ අභිමානය ජාතික නිදහස් දින උළෙල අභිමානවත්ව සැමරීමට සියල්ල සූදානම්. 74 වන ජාතික නිදහස් දින උත්සවය හෙට පැවැත්වෙන්නේ නිදහස් චතුරස්‍රයේදී. එදු පැවැත්වෙන නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙරහුරුවක් නිදහස් චතුරස්‍රයේදී අද පැවැත්වුණා. ඒ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයේ නිරීක්ෂණය සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්වාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයාද පැමිණ සිටියා. නිදහස් උත්සවයේ පැවැත්වෙන කාලය අතරතුර නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. එම 7:30 සිට නිදහස් උත්සවය සඳහා මාර්ග කීපයක් ස්ථිරවම වසා තැබීමට කටයුතු කරනු ලබනවා. නිදහස් මාවත, ඒ වගේම නිදහස් වටරවුම, නිදහස් මාවතේ සිට නන්දා මෝටර්ස් හන්දිය, ඒ වගේම නන්දා මෝටර්ස් වටරවුමේ සිට ඇල්බර්ට් චන්ද්‍රවංශය, හෝටන් වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට පුස්තකාල මන්සන්දිය, පුස්තකාල මන්සන්දියේ සිට මාකස් ප්‍රනාන්දු මාවත, එවගේම කටුගේ ඉදිරිපිට තිබෙන ක්‍රේම්බිච් පෙස සහ මාකස් ප්‍රනාන්දු මාවත හමුවන ඒ මන්සන්දිය, එවගේම ඇල්බර්ට් චන්ද්‍රවංශයේ ප්‍රදේශය මේ ප්‍රදේශවලත් වාහන ගමන ගමනේ සීමා වෙනවා. එවගේම පිලිප් ගුණවර්ධන මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම මාවත, එවගේම ප්‍රේමකිරිස් දල්විස් මාවත, මේට්ලන් ප්‍රදේශ විද්‍යා මාවත, මේට්ලන් චන්ද්‍රවංශය, මේට්ලන් චන්ද්‍රවංශයේ සිට හොටන් වටරවුම දක්වා තිබෙන ප්‍රදේශ නිදහස් චතුරස්‍රය වටා තිබෙන මේ මාර්ග ඉවල ගමනාගමනයේ සීමා කරනු ලබනවා. නිදහස් උත්සවය අවසන් වන තුරු 74 වන නිදහස් දිනය වෙනුවෙන් රැඳවුවන් 197 දෙනෙකුට නිදහස ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. නුවවැලිකඩ බන්ධනාගාරය, මහර බන්ධනාගාරය ඇතුළු ලංකාවේ සියලුම බන්ධනාගාර වලින් 197 දෙනෙක් නිදහස ලැබුණා. මේ වෙද්දී සමාජ මාධ්‍ය තුල ප්‍රකාශ වෙනවා හිත දිනේදී පිළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාත් නිදහස් වෙනවා කියලා. මේ වෙනතෙක් අපිට ලිඛිත නියෝගයක් අපිට ලැබී නැහැ. රංජන් රාමනායක මහතා නිදහස් කරනවාද කියලා. මේ අතර නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදා ආචාර වෙඩිමුර පැවැත්වීම ගජබාහු නෞකාවේ සිට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දැන් අපි සජීව ලෙස සම්බන්ධ කරගන්නවා එම නෞකාවේ සිටින අප නියෝජිත දුලක්ෂී පෙරේරා. ඔ දුලක්ෂී, මේ වෙනකොට මොන වගේ සූදානමක්ද පවතින්නේ? ඔවුන ජිත්ත, ඔබ කිව්වා වගේ අප රැඳී සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව වන ගජබාහු නෞකාවේ. අපට දැනෙන හැටියට ලෝකයට උදා වී තිබෙන සුන්දරම රාත්‍රිය කොළඹ නගරයට උදා වී තිබෙනවාදෝ කියලත් අපට හිතෙනවා. මොකද ඒ තරම්ම හාත්පස වර්ණවත්.
ශ්‍රී ලංකාවේ අභිමානවත් 74 වන නිදහස් දිනය සැමරීම සඳහා සියලු කටයුතු අතර නාවික හමුදාවේ සූදානම ගැන විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. මොකද ඕනට තමයි නිල වශයෙන් හිමිවන්නේ ආචාර වෙඩිමුර 25ක් පවත්වා දේශයේහි අභිමානීය වෙනුවෙන් සිය උත්තමාචාරය පුද කිරීම සඳහා. ඒ වෙනුවෙන් තමයි මේ සියලු කටයුතු සූදානම් වන්නේ ගජබාහු නෞකාවේ අනදෙන නිලධාරීතුමා කපිතාන් මලන් පෙරේරා මහත්මයා මේ කටයුතු සියල්ල අධීක්ෂණය කරනවා. අභිමානවත් ලෙස නිදහස නිදහසේ සමරන්ට අභිමානවත් ආකාරයෙන් සමරන්නට අවශ්‍ය සියලු කටයුතු මෙහි සම්පාදනය වෙමින් පවතිනවා. වෙනදා අප දොඩ සම්ප්‍රදායට වඩා වෙනස් සම්ප්‍රදායක් පහුගිය වසරේ වගේම මේ වසරේදීත් නාවික හමුදාව අනුගමනය කරනවා. මේ විශාලතම නෞකාවේ සිට තමයි ඔවුන් ආචාර වෙඩිමුර 25 උත්තමාචාරය පැවැත්වීම සඳහා සූදානම් වන්නේ. මේ නිසා අප විශ්වාස කරනවා ඔබ සියලු දෙනාටත් අපේ හදවත්වල තිබෙන මේ රට පිළිබඳව මේ දේශය පිළිබඳව තිබෙන්නා වූ අභිමානය තවත් උද්දීපනය කරන්නට හෙට දවසේ හැකියාව ලැබෙයි කියලා නිදහස සැමරීමේ යනු හුදෙක් සියල්ල කිරීම සඳහා අපට ලැබුණු අවකාශයක් සැමරීම නෙවෙයි රටක් හැටියට ජාතියක් හැටියට අපට ලැබී තිබෙන මේ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම කියලා අප විශ්වාස කරනවා. ඒ නිසා හෙට පෙරවරු 11:30 සිට සජීවීව අප සමග එකතු වන්නට කියලා අප ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. නාවික හමුදාව මේ පෙර සූදානම මේ ආකාරයෙන් පවත්වන්නේ හැම තත්පරයක්ම අතිශයින්ම වටිනා නිසා හරියටම දහවල් 12ට සූර්යා මුදුන්වන උච්චතම අවස්ථාවේදී දේශය වෙනුවෙන් අභිමානී මානවත් වෙඩිමුර 25 පවත්වා තමන්ගේ සම්ප්‍රදාය ආකාරයෙන්ම ආරක්ෂා කරමින් නිදහස සමරන්නට ඔවුන් එකතු වද්දී ඔබත් අප සමග එකතු වන්නට කියලා අපි ආරාධනා කරනවා. එහෙමනම් සජීවීව ආරාධනාව ඔබට කරමින් හෙට පෙරවරු 11:30ට ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව අපට නැවත වතාවක් කියන්නට පුළුවනි ප්‍රවෘත්ති මැදිරියට ඔබටත් අප ආරාධනා කරන්නේ නිදහස අභිමානවත් සමරන්නට සියලු දෙනා එකතු වෙමු. නජිත් ඔබට අවස්ථාව. ස්තුති දුරක්ෂී තොරතුරු ගිනාවට දුරක්ෂී පෙරේරායි තොරතුරු ගිනාවේ ගාලු මූදුර අසල ගජබාහු නෞකාවේ සිට අපි ස්තුතිවන්ත වෙනවා. අපි සූදානම් දැන් මද විරාමයක් ලබා ගන්න. බූස්ටර් එන්නත මගින් මරණ වළක්වා ගැනීමට හැකි බව සෞඛ්‍යංශය පෙන්වා දෙනවා. 90%කට වැඩි ආරක්ෂාවක් තුන්වන මාත්‍රාවෙන් ලැබෙන බවයි විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ. ඔමික්‍රෝන් කියන ප්‍රභේදය සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැරබවින් අඩු වෙලා තියෙනවා කියලා කිව්වට එන්නත් කරන්නේ ලබා ගත්තේ නැති කෙනෙක්ට ඩෙල්ටා ප්‍රභේදයේ වගේම බැරෑරුම් තත්ත්වයක් ඇති කළ හැකි. ඒක මම හිතන්නේ අපි හොඳටම මතක තියාගන්න ඕනේ. ඒ වගේම දැන් අපි දන්නවා මේ බූස්ටර් මාත්‍රාවේ අවශ්‍යතාවය. මොකද මුල එන්නත් දෙක ලබා ගත්තට පස්සේ කාලයක් යනකොට අපේ ඇඟේ තියෙන ප්‍රතිදේහ ප්‍රමාණය අඩුවීමක් වෙනවා. ඒ ප්‍රතිදේහේ නැවත නංවාලීමට අපි යම්කිසි උපක්‍රමයක් භාවිතා කළ යුතුයි. ඒක තමයි බූස්ටර් වැක්සීන් එකෙන් කරන්නේ. එන්නත මගින් අතුරු ආබාධ ඇතිවේ යයි බියක් ඇති කර ගත යුතු නැති බවද බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජීවත සිල්වා මහතා පෙන්වා දෙනවා. මේ තුන්වෙනි මාත්‍රාවෙන් කරන්නේ විශේෂයෙන් රෝහල්ගත වීම නැත්නම් මරණය අඩු කරන එක. 90%කට වැඩි ආරක්ෂාවක් තියෙනවා තුන්වෙනි මාත්‍රාව දීලා ඕමික්‍රෝන් ප්‍රභේදයෙන් ජනතාව බේරගන්න එක. සමහර අය විවිධ හේතු නිසා මේ තුන්වෙනි මාත්‍රාව අරන් නැහැ. ඒක නිසා විශේෂයෙන් වෙන අතුරු ආබාධ තියෙන අය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආබාධ තියෙන අයට, ඒ වගේම මහලු අයට මේ තුන්වෙනි මාත්‍රාව වහාම ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ අතර දිනකට වඩා උනරෝගයේ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දෙනවා. ඔමික්‍රෝන්, ඩෙංගු සහ වෙනත් වෛරස් රෝගයක් ව්‍යාප්ත වීමට හේතුවයි. අපි මේ බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් අපි කරන්නේ සංකූලතා ඇතිවීමේ අවදානම අඩු කරනවා, මිය යෑමේ අවදානම අඩු කරනවා. ඉතින් ඒ නිසා හැකි ඉක්මනින් තුන්වන මාත්‍රාව ලබා ගැනීම තමයි සියලු දෙනා කළ යුත්තේ. මේ එන්නත ලබාගත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමන්ගේ අත්දැකීම් අනෙක් අයට පවසන්න. මොකද ෆයිසර් එන්නත ලබා දුන්නු බොහෝ දෙනෙකුට එන්නත් ගත් ස්ථානයේ යම් වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව පැය 48ක් අතර කාල සීමාවක් තුළ තියෙනවා. ඒ සඳහා පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙන මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම උණ ගැනෙන්න ඉඩ තියෙනවා. අපිට දිගටම පවත්නා උණක් තියෙනවා නම් මේ එන්නත හින්දා මේ උණ ආවාය කියන එක හිතමින් සැහැල්ලුවෙන් ගන්න එපා. ඩෙංගු රෝගය වෙන්න පුළුවන් නිසා දිගට පවතින උණක් නම් පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා.
මේ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයාටද කොවිඩ් ආසාදිනිය වී තිබෙනවා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණරත්නටද කොරෝනා ආසාදිනිය වී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 613,478 18,206 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අද දිනේ සුවය ලැබූ 460 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 579,780ක්. අද දිනේදී වාර්තා වූ කොරෝනා මරණ 23ද සමගින් මෙරට සිදු වෙති කොරෝනා මරණ සංඛ්‍යාව 15,515ක්. කොවිඩ් ආසාදිත හා නිරෝධායනය වන සිසු සිසුවියන්ට මෙවර උසස් පෙළ විභාගයේදී විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන් ස්ටඩි බඩි ST කාඩ් පත් සහ අධ්‍යාපන කටළ ලබා දීම අද දිනේදී සිදු කෙරුණා. අධ්‍යන පොදුසාධක පත්‍ර සාමාන්‍ය පෙළ දරුදරියන් වෙනුවෙන්ම සැකසූ විෂයන් 9කින් සමන්විත ස්ටඩි බඩි SD කාඩ්පත් සහ අධ්‍යාපන කට්ටල නොමිලේ ලබා දීම බුත්තල අබාන් ශාඛාවේදී සිදු කෙරුණා. නැනපහන ප්‍රජාසත්කාරක ව්‍යාපෘතිය අබාන් සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අනුග්‍රහයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. සියලු විෂය නිර්දේශයන් ආවරණ වෙන පරිදි සකස් කළ වීඩියෝ පාඩම් 1500කින් ස්ටඩි බඩි SD කාඩ්පත් සමන්විතයි. එය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට මහත් රුකුලක් වනු ඇතී. කොරෝනා තත්ත්වෙත් එක්ක අවසර දෙකක් පමණ අපිට ඉගෙනීම් කටයුතු වලින් දුරස් වෙන්න සිදු වුණා. නමුත් අපිට මේ ස්ටඩි බඩි පැක් එක නිසා ඒවා නැවත නැවත අපිට අධ්‍යයනය කිරීමට හැකියාවක් ලැබුණා. විෂයන් 9කටම අදාළ පාඩම් තියෙන නිසා අපිට ඕනම තැනකදී ඕනම වෙලාවකදී මේ පාඩම් නරඹන්න පුළුවන් නිසා අපේ අධ්‍යාපන කටයුතු වලට මේ පැකේජ් එක ගොඩක් වටිනවා. ඇත්තරම අපේ ප්‍රදේශයට සිග්නල් පහසුකම් අඩුයි. ඒ නිසා අබාන් සායතනයේ විසින් මේ කරන උපකාරය අපට ගොඩාක් වැදගත් වෙනවා. දැනුම ඇඟිලි තුඩක දුරකින් තියෙන ලෝකයක සිග්නල් පහසුකම් අඩු ගම්බද ජීවත් වෙන දුව දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ලබා දෙන මේ සත්කාරය ඉතා සුවිශේෂී කාරණාවක් බවත් දරුවන්ට ඉතා වටිනා අගනා අධ්‍යාපන මෙවලමක් බවත් මා සඳහන් කරන්න කැමැති. අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. යලිත් හමුවෙමු රාත්‍රී 10ට.